ඔහුම දකුණු කතුරෙන් කපන්න කියලා දෙන්නේ කියලා. ඒ වගේම කතුරෙන් කපන එක ගොඩක් හොඳ ප්‍රේ ඩෙවලොප්මන්ට් ඇක්ටිවිටි එකක්. අපිට ඕනි මෙන්න මේ වගේ කතුරක්. ඉතින් මේ කතුර සම්පූර්ණයෙන් ප්ලාස්ටික් කතුරක්. ඉතින් බබාගේ හැම කැපෙන්නේ නැහැ. බබාගේ ඇඟිලි වලටවත් කිසිම හානියක් වෙන්නේ නැහැ මේ කතුරේ නිසා. පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් නැත්තම් ලොකු කතුරක් දුන්නොත් අපිට හරි බයයිනේ බබා කපගනින් කියලා. මේ වගේ කතුරක් දෙන්න. හැබැයි මේ වගේ කතුරකින් දෙනවා නම් බබට කාඩ්බෝඩ් තමයි කපන්න දෙන්න ඕනි. මොකද මේ කතුරෙන් කොළ නම් එච්චර කැපෙන්නේ නැහැ. අපි බලමු කොහොමද මුලින්ම බබාට මේ කතුර ඉන්ට්‍රොඩියුස් කරන්නේ කියලා. මේ මොකද්ද පැටියෝ? සිසයක. කොහොමද අපි සිසයක අල්ලන්නේ? මේ පැත්තට. ඔව්, මේ ඇඟිල්ල. කොහොම බලන්න බබා අල්ලන්නේ අම්මි හරියට කියලා කියන්නේ. සිසයකින් කොහොමද? ආ, ගුඩ් නේ බබා. ඉතින් අපිට පුළුවන් බබාට අල්ලන විදිය කියලා දෙන්න. මුලින්ම දන්නේ නැති බබෙක් නම් මුලින්ම ඇඟිල්ල දාන විදිය මේ හැමදේම කියලා දෙන්න. ඒ වගේම මේ මොකද්ද? එතකොට අපිට පුළුවන් කලයක කියලා දෙන්න. මේ හැම දෙයක් එක්කම අපිට පුළුවන් කතුර බබාට කියලා දෙන්න පටන් ගන්න. අපි දැන් බබාට මුලින්ම කපන්න දෙන්නේ කාඩ්බෝඩ් පේපර්ස්. මේ මොනවත් නෙවෙයි, ක්ලේ වලින්. හරි, ක්ලේ ඩෝ එකක් පාපිටි වලින් අපිට හදා ගන්නත් පුළුවන්. මේ විදිහට එක එක කලර්ස් වලට චුටි තීරු වලට මෙන්න මේ වගේ අපිට හදා ගන්න පුළුවන්. එතකොට බබාට මේක අල්ලගෙන කපන්න ලේසියි. එතකොට අපිට බබාට කලර්ස් කියලා දීලා මේක බබාට කපන්න දෙන්න පුළුවන්. What is this color? Yellow color. This one? Orange color. Pink color. Pink color. Me? Green color. Good. This one? Red color. This one? Blue color. Wow, Baba, good. Then Baba cut color now. Oh. Cut color now. आसाई දැන් අපිට පුළුවන් මේ වගේ ටිකක් ලොකු කාඩ්බෝඩ් එකක් බබාට දෙන්න, බබාට කැමති විදියකට කපන්න. ඉතින් බබාට කතර හොඳට අතට හුරු වුණාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදියට ලයින් සැඳලා මේ ලයින් ටිකේ බබාට කපන්න කියන්නේ. ඒ වගේම මම මේ ලයින් සදිද්දී එක එක පරතර වලට තමයි අඳගෙන තියෙන්නේ. එතකොට බබා එකත් ඉගෙන ගන්නවා. ඉතින් මේ විදියට ඔයගලන්ට පුළුවන් මේ ඇක්ටිවිටි එක පටන් ගන්න. දැන් බබාට කලින් ඇක්ටිවිටි එකේදී අපි කරපු විදිහට ලයින් කට් කරන්න හොඳට පුළුවන් වුණාම, මේ ලයින් දිගේ අපි ඇඳලා දෙන එක දිගේ යන්න හොඳට කට් කරන්න පුළුවන් වුණාම අපිට පුළුවන් මෙන්න මේ වගේ එක එක ෂේප්ස් බබාට ඇඳලා දෙන්න. දැන් ඔයාලට පේනවා ඇති මේ ලයින් එක දිගේ. ඔව්, මේ මුලින්ම මෙන්න මේ වගේ ඇද්දට ඉරි ඇඳලා දෙන්න පුළුවන්. එතකොට එයා ටිකක් ඇද්දට කපන්න ඉගෙන ගන්නවා. ඊට පස්සේ මේ විදිහට ටිකක් සිම්පල් ෂේප් එකකට යන්න පුළුවන්. ඊට පස්සේ ටික ටික මේක කම්ප්ලෙක්ස් ෂේප්ස් වලට යන්න පුළුවන්. ඉතින් අවුරුදු 4ක බබෙක්, අවුරුදු 3හමාරක බබෙක් වගේ එක්ක අපිට මේ වගේ ඇක්ටිවිටි එකක් කරන්න පුළුවන්. අවුරුදු 2හමාරක වගේ බබෙක් එක්ක නම් අමාරුයි. මොකද එයාලට මෙච්චර කම්ප්ලෙක්ස් ෂේප්ස් කපන්න බැහැ. ඉතින් මේ වගේ ෂේප්ස් කපනකොට බබා ඉගෙන ගන්නවා එයාගේ කතුර මැනේජ් කරන්න. දැන් එක දිගට කපාගෙන යනවට වඩා මම මෙන්න මෙතන ඉන්නවත් ගන්න ඕනි, ඊට පස්සේ මම හරවන්න ඕනි, මෙන්න මේ වගේ. මේක ගොඩක් හොඳ බ්‍රේන් ඩෙවලොප්මන්ට් ඇක්ටිවිටි එකක් වෙනවා බබාට. මොකද බබා ගොඩක් කල්පනා කරලා තමයි මේ විදියට කට් කරන්න ඕනි. අනිත් එක තමයි බබා එක තැනක ඉඳලා ගොඩක් වෙලා අපිට තියාගන්න පුළුවන් බබාව මේ වගේ කම්ප්ලෙක්ස් ෂේප්ස් ටිකක් බබාට කපන්න දුන්නහම. මේ විදිහට කාඩ්බෝඩ් වලින් ටිකක් ලොකු රවුමක් කපාගෙන මලක මැද කොටස වගේ අපිට කලර් හාෆ් ෂීට් එකකින් අලව ගන්න පුළුවන්. ඊට පස්සේ බබත් එක්ක අපි මලක් කපා ගමු.
ඉතින් ඒ වගේම දැන් බබාට සාමාන්‍යයෙන් අපි මුලින්ම ඉන්ට්‍රොඩියුස් කරන කතුර අතට හුරු වුණාට පස්සේ අපිට පුළුවන් බබාට සාමාන්‍ය කතුරක් දෙන්න. මොකද බබා ඒ කතුරෙන් කපන්නත් ඉගෙන ගන්න ඕනි නිසා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් අපේ බබත් එක්ක මලක් කපා ගන්න. එතකොට එයා මැනේජ් කරන්න ඉගෙන ගන්නවා එයාගේ කතුර අපි නවත්තන්න ඕනි කියන තැනින් නවත්තන්න. ලොකු බබෙක් නම් අපිට පුළුවන් මෙතනින් නවත්තන්න කියන්න. එතකොට බබා ඉගෙන ගන්නවා හොඳට මේක මැනේජ් කරලා කපන්න. බබාට කොණ්ඩෙ කපන්න කියන ඉතින් බබල් හරි ආසයි මේ වගේ දේවල් කරන්න. ඉතින් මේක සිම්පල් විදියට හදන්නත් පුළුවන්. බබා ටිකක් ලොකු වෙනවා ටික ටික කම්ප්ලෙක්ස් කරනවා මේවා හදන්න පුළුවන්. ටිකක් ළඟින් ළඟින් ඉරියන්දලා කපන්න පුළුවන්. ඒ වගේ ඉතින් මගේ බබා චූටි නිසා මම මේ විදියට ටිකක් ඇඳගත්තා. බබාට කතුර හඳුන්වා දීමේ ඉඳලම ටික ටික කම්ප්ලෙක්ස් ඇක්ටිවිටීස් වලට යන්න පුළුවන්. ඉතින් බබාගේ වයසත් එක්ක සහ බබාගේ හැකියාවත් එක්ක මේ ඇක්ටිවිටීස් වෙනස් වෙනවා. මූලිකවම අපි මේ ප්‍රෝග්‍රෑම් එකේදී අද කතා කරපු විදිහට අපිට ස්ටෙප් බයි ස්ටෙප් වෙන්න පුළුවන් බබාට මේ විදිහට කතුරේ කපන එක කියලා දෙන්න. ඉතින් මේක හොඳ බ්‍රේන් ඩෙවලොප්මන්ට් ඇක්ටිවිටීස් එකක්. ඔයාලා බබාලත් එක්ක මේ ඇක්ටිවිටීස් කරන්න. ඉතින් අපේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අපි තවත් මේ වගේ ගොඩක් හොඳ brain development activities ඉස්සරහට ඔයගොල්ලොත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙනවා.